සන්දනය කරන ලංකාවේ තියෙන පෝෂන් එක ඉතාමත්ම නොසැලකිය යුතු තරම් ඉතාමත්ම කුඩා ප්‍රමාණයක්. ඇත්ත කතාව ඒකයි. ඒ කියන්නේ යථාර්ථයද වෙනකොට. එතකොට ඔන්න උතනදී අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අනිවාර්යයෙන්ම මොනවද ලංකාව ඇතුලේ ප්‍රාග්ධන වෙළඳපළ ගලා යාමේ විශාල වෙනස්කම් ඇති වෙන්න ඕනේ. නැත්තම් එහෙම අපිට අනිවාර්යෙන් මේ තියෙන ගෝලීය ප්‍රාග්ධන වෙළඳපළ වල ඇතුලේ ඩෙට් කැපිටල් මාකට් එකේ සහ ඉක්විටි කැපිටල් මාකට් එකේ ලොකු ප්‍රයෝජනයක් අපිට ගන්න බැරි වෙනවා. තව උදාහරණයක් ගත්තොත් මේක පොඩ්ඩක් තව දිගාරගමු. අපි දැන් ග්ලෝබල් ඉක්විටි කැපිටල් මාකට් එකේ නැත්තම් ගෝලීය කොටස් වෙළඳපළ ඇතුලේ ගත්තොත් එහේ මොකද තියෙනවා කොටස් ගණනාවක්. ඒකේ තව විශේෂ ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන විශේෂම කොටස් දෙකක් තමයි බුණු ප්‍රයිවට් ඉක්විටි කියන එකයි වෙන්චර් කැපිටල් කියන එකයි. මේකත් සාමාන්‍යයෙන් රටක ආර්ථිකයේ ව්‍යවසායකයන් ව්‍යවසායකත්වයට විශාල කාර්යභාරයක් දෙන ප්‍රධාන කොටස් දෙකක්. දැන් අපි ගත්තොත් එහේ ඔය ඒක ගෝලීය කොටස් වෙළඳපළ ඇතුලේ තියෙන ඔය ප්‍රයිවට් ඉක්විටි සහ වෙන්චර් කැපිටල් කියන එක ගත්තොත් එහෙම දැන් 2022 අවුරුද්දේ මට මතක හැටියට දත්ත හරිනම් ප්‍රයිවට් ඉක්විටි කියන එකේ ට්‍රිලියනකට ආසන්න වාර්තාගත ගනුදෙනු ට්‍රාන්සැක්ෂන්ස් ප්‍රමාණයක් සිද්ධ වුණා ප්‍රයිවට් ඉක්විටි කියන මොඩල් එක ඇතුලේ විතරක්. වෙන්චර් කැපිටල් කියන මොඩල් එක ඇතුලේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මට මතක හැටියට 2022 බිලියන 230කට ආසන්න ප්‍රමාණයක්. මේවා සාමාන්‍යයෙන් ඔක පොඩ්ඩක් දිගහැරලා දුන්නොත් එහෙම වෙන්චර් කැපිටල් කියන්නේ ස්ටාර්ට්අප්ස් වල අර මේ මොකද්ද IPO එකට යන්න කලින් එහෙම නැත්නම් මේ මොකද්ද කොටස් වෙළඳපළට එන්නට කලින් listed company එකක් විදිහට ලයිස්තු ගත company එක මේ සමාගමක් වෙන්න කලින් ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සපයගන්න එක විදිහක් venture capital කියන්නේ. එතකොට ඒකෙදි බිලියන 230ක් විතර ගිය අවුරුදු පුරාවටම ලෝකේ පුරා ප්‍රාග්ධන ගලා යාම සිද්ධ වුණා. private equity ගත්තොත් එහෙම ට්‍රිලියනකට ආසන්න ප්‍රමාණයක්. දැන් ඕකෙන් ඇත්තටම $1 එකක්වත් මම හිතන්නේ නැහැ ලංකාවට ආවා කියලා. ඔය ගෝලීය ප්‍රාග්ධන වෙළඳපළ ගලා යාම ඇතුළු විශේෂයෙන්ම equity capital market එකේ. ඉතින් අපි ලංකාව ගත්තොත් එහෙම රුණ ලංකාවේ debt capital market එක ගත්තා. equity capital market එක ගත්තත් ඉතාමත්ම ප්‍රාථමිකයි සහ ඉතාමත්ම නොදියුණුයි. ඇත්ත කතාව ඒකයි. දැන් අපි ගත්තොත් එහෙම debt capital market එක එහෙම නැත්නම් ගෝලීය ඒ කියන්නේ ණය වෙළඳපළ ගත්තොත් බුණෝ ලංකාව ඇතුලේ ගොඩාක් අපි දකිනවා විශේෂයෙන්ම debt instruments වලට යනකොට එහෙම නැත්නම් ණය ලබා දීමේ එක ක්‍රමවේදයන් තියෙනවනේ ඒවා ගත්තොත් එහෙම ලංකාවේ ඉතාමත්ම ප්‍රාථමික සහ මූලිකම මේ ණය හුමාරු ක්‍රම විතරයි භාවිතා කරන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම බැඳුම් කර වගේ දේවල් විතරයි. ඒවත් ප්‍රාථමික වෙළඳපළ ඇතුලේ විතරයි. ඒතර ද්විතීයික වෙළඳපළ වල ඇතුලේ මේවා ගනුදෙනු වෙනවා හරි අඩුයි secondary market එකේ. ඊට පස්සේ secondary market එකට යන වෙනම products තියෙනවා බුණා. අපි ගත්තොත් එහෙම ඔය MB ඒ කියන්නේ මොනවාද mortgage back securities වගේ. එතකොට asset back lending එහෙම නැත්නම් ABL කියලා අපි කියනවා. ඒ වගේම ABS කියනවා asset back securities කියනවා. ඒ වගේම securitization ගත්තොත් එහෙම මේ වගේ දේවල් ලංකාවේ තාමත්ම අල්ප වශයෙන් හෝ සිදු නොවන තරම්. මොකද ඒකට අවශ්‍ය කරන ප්‍රාග්ධන ඒ කියන්නේ ඒ ප්‍රාග්ධන ගලා යාමට අවශ්‍ය කරන ඒ පසුබිම අර securitization සහ අනිකුත් බැංක් ආයෝජන බැංකු හෝ සංවර්ධන බැංකු හරහා සිද්ධ වෙලා නැහැ ලංකාව ඇතුලේ. ඉතින් ඒක ඇතුලේ මේ ණය වෙළඳපළ ගත්තත් ලංකාවේ තාමත්ම ප්‍රාථමික තැනක තියෙනවා. එතකොට කොටස් වෙළඳපළ ගත්තොත් නම් අනිවාර්යයෙන්ම අර listed company එකක් කියන්නේ ලයිස්තුගත සමාගමක් බවට පත් වෙනවා වුණොත් මිසක් ඊට කලින් අර ව්‍යවසායකත්වයේ අදහස් මේ කියන්නේ ව්‍යවසායකත්වය ඇතුලේ අදහසක් මේ පටන් අදහසක් ක්‍රියාත්මක වෙන තැන ඉඳලා ජෙනරේට් කරන තැන ඉඳලා ඒක සම්පූර්ණයෙන්ම ෆුලි ෆ්ලෙජ් බිස්නස් මොඩල් එකක් වෙන්න අවශ්‍ය කරන මූලික මංගයක් වෙන ප්‍රාග්ධන ගලා යාම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඉස්සලාම ඒන්ජල් ඉන්වෙස්ටර්ස් හරහා. ඊළඟ ඊට පස්සේ අපි කියනවා ඒක යනවා VC ෆර්ම්ස් වල කියන්නේ වෙන්චර් කැපිටල් කම්පනිස් වලට. ඒතර එතන සීරීස් A ඉඳලා සීරීස් E F මේ G වගේ ගොඩක් මේ පරාසවලට යන්නට පුළුවන්. ඒතකොට ඒවා මුකුත්ම අපි ඇත්තටම ලොකුවට ලංකාවේ දකින්නේ නැහැ. ලංකාවේ තියෙනවා නැත්නම් නැහැ. ඇන්ජල් ඉන්වෙස්ටර්ස් අකි මම හිතන්නේ සැලකිත ප්‍රමාණයක් ඉන්නවා. වෙන්චර් කැපිටල් සැලකිත ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේක අර ක්‍රමවත් විදිහයකට ගෝලීය මේ කොටස් වෙළඳපළ එක කොටස් වෙළඳපළත් එක්ක මේවා බැඳිලා නැහැ. ඉතින් ඒක මම හිතන්නේ සෑහෙන බලපාලා තිනවා අපේ රටේ ව්‍යවසායකත්වය ගොඩ නැගෙන්නේ නැති වෙන්නට. ඉතින් ඒ ව්‍යවසායකත්වයේ ගොඩ නොනැගීම තුලින් අනිවාර්යයෙන්ම රටේ ආර්ථිකයේ يعني රටේ වෙළඳපළ ක්‍රියාත්මක වීමක් හරියට සිද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ තුලින් සිද්ධ වෙන්නේ අතනම රටේ ආර්ථිකයේ අර අපිට අපි බලාපොරොත්තු වෙන growth එක එහෙම නැත්නම් දියුණුව එහෙම නැත්නම් වර්ධනය ඇති කරගන්න බෑ. ඉතින් ඒකෙන්ද අර
රටේ ආර්ථිකේ වර්ධනය කරගන්න වෙළඳපළ වර්ධනය කරගන්න ඕනේ. එහෙමනම් රටේ ව්‍යවසායකත්වය වැඩි කරන්න ඕනේ. එහෙමනම් ව්‍යවසායකත්වය වැඩි කරන්න අවශ්‍ය කරන මූලික මේ ප්‍රාග්ධන ගලායම අනිවාර්යයෙන්ම ස්ථාපිත කරගන්න ඕනේ. ඒතර ඒකට තමයි රජයක් විදිහට ඒකට වෙන්න ඕනේ මැදිහත්වීම. ඒතර රජයක් විදිහට අපි කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඩෙට් කැපිටල් මාකට් එක ගත්තොත් එහෙම වුණා අනිවාර්යයෙන්ම අපේ ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු වෙන්න ඕනේ අපේ බැංකු ක්ෂේත්‍රයේ. විශේෂයෙන්ම අපේ තියෙන මොකද තැන්පතුකරුවන්ගේ මුදල් ආරක්ෂා වෙන විදිහට බැංකුවල ලාභාංශ සහ අනිකුත් ක්‍රමවේදයන් හරහා බැංකුවලට හැකියාව ලැබෙන්නට ඕනේ. තහ උන්ට හැකියාවක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ආර්ථික ක්‍රියාවලියට දායක වෙන මේ ඩෙට් කැපිටල් මාකට් එකට අවශ්‍ය කරන ඩෙට් ඉන්ස්ට්‍රුමන්ට්ස් එහෙම ඒගොල්ලන්ට නිකුත් කරන්න. ඒතර මේකෙදි බොන්ඩ් ඉෂුවන්ස් වල ඉඳලා සිකියුරිටයිසේෂන්ස් දක්වා යනකම්ම සෙකන්ඩරි මාකට් එක විශේෂයෙන්ම ද්විතීයක වෙළඳපළ ඇතුලේ මේ මොනවාද සින්ඩිකේෂන්ස් වලට යන එක. එතනින් පස්සේ සිකියුරිටයිසේෂන්ස් වල ඉතාමත්ම වැදගත්. මෙතනදී මොනවාද උකස් වෙළඳපළ වල ඉඳලා කියන්නේ අපි කියන්නේ මෝගේජස් කියලා කියන්නේ මෝගේජස් වල ඉඳලා CLOs CDOs මේ වගේ 100,000 ගණක් තියෙනවා අපිට ඕන තරම් මේ මම කියන්නේ ණය වෙළඳපළ ඇතුලේ සහ කොටස් වෙළඳපළ ඇතුලේ ට්‍රේඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒ කියන්නේ ට්‍රේඩින් කියන්නේ වෙනම සෙක්ට් එකක්නේ. අන්න ඒකට අලුතෙන් ගොඩාක් දේවල් හඳුන්වලා දෙන්න පුළුවන් වෙනවා. මොකද ඒක හරහා හැබැයි ඒක කරන්න අවශ්‍ය කරන බැංකු පද්ධතියට අදාළ නීති පද්ධතිය හදන්න ඕනේ. මොකද එහෙම නැතුනොත් මෙතන මුකුත්ම කරන්න හම්බෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ඩෙට් ඉන්ස්ට්‍රුමන්ට්ස් බුණෝ ඉතාමත්ම තදින් බැඳිලා තියෙනවා නීතිත් එක්ක. ඒක තමයි පළවෙනි දේ. මොකද ආයෝජකයන් ආරක්ෂා කරන්න වගේම ණය හිමියන් සහ ණය ගැතියන් මේ හැම කෙනෙක්ම ආරක්ෂා කරන්න මේ නීතිය අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් දන්න ඔය හැම එකක්ම බේස්ඩ් වෙන්නේ එක්ක මොනවද අපි කියවට කියනවා ක්‍රෙඩිට් අග්‍රීමන්ට්ස් කියලා. හැම නැත්නම් ඉස්දා කියලා තියෙනවා. ඉතින් මේ වගේ ඩොකියුමන්ට්ස් වලට අනිවාර්යයෙන්ම නීතියේ සම්පූර්ණ ඍජු සම්බන්ධතාවක් තියෙනවා. ඉතින් මේකට අවශ්‍ය කරන අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ අපි පළවෙනි සහ දෙවෙනි එපිසෝඩ් එකේ රටේ නීති පද්ධතිය මේ ව්‍යාපාරවල සහ ප්‍රාග්ධන ගලායමට අවශ්‍ය කරන සියලුම يعني යාවත්කාලිනකම් සිදු කරන්නට ඕනේ පළවෙනි දේ. ඊට පස්සේ ඒ කරා බැංකු පද්ධතියට අවශ්‍ය කරන රිෆෝම්ස් එක ගෙනල්ලා ඔවුන්ට මේ නිදහස ලබා දෙන්න ඕනේ. හැබැයි පාරිභෝගිකයන්ගේ ඊතුරු ආරක්ෂා වෙන පරිදි එක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි කොටස් වෙළඳපළ ගත්තොත් එහෙම අනිවාර්යෙන්ම කොටස් වෙළඳපළ ඇතුලේ වෙන්ච කැපිටල් එහෙම නැත්නම් ඒන්ජල් ඉන්වෙස්ටර්ස් බවට පත් වෙන. එහෙම නැත්නම් ප්‍රයිවට් ඉක්විටි හැදෙන්න නම් බ්‍රූනෝ ඒකට ඒවට ඉන්සෙන්ටිව්ස් තියෙන්න ඕනේ. දැන් ඒකට උදාහරණ තමයි රටක් විදිහට අපිට කියන්න පුළුවන් පුනර්ජනනීය බලශක්තියට ආයෝජනය කරන ප්‍රයිවට් ඉක්විටි විදිහට එන අය. එහෙම නැත්නම් වෙන්ච කැපිටල් ෆර්ම් සාදන අයට අපි මෙහෙම අවුරුදු 10ක 15ක මේ මොනවාද ටැක්ස් හොලිඩේස් එනවා. මම කියන්නේ මේ ලෝකයේ අනිත් රටවල කරන දේවල්. ඒ වගේම ඒ වගේ يعني මේ රට ඇතුලේ උන්ට ඒ ප්‍රාග්ධනය කොටස් වෙළඳපළ ඇතුලේ මේ කොටස් වෙළඳපළ කියන්නේ බුණ ස්ටොක් මාකට් එක නෙමෙයි. ඒක වරද ගන්න හොඳ නැහැ. ඒවිල්ලයි ලයිස්තුගත ව්‍යාපාරවලනේ. නමුත් ලයිස්තුගත ව්‍යාපාර බවට පත් වෙන කලින් ගොඩක් තව තියෙනවනේ. يعني කොටස් වෙළඳපළ ඇතුලේ මේ සම්පූර්ණ කරන්න ඕන දේවල් අන්න එතනදී ප්‍රයිවට් ඉක්විටි ඇන් වෙන්චර් කැපිටල් වගේ දේවල් විශේෂ අවධානයක් යොමු කරලා ඒකට යොමු වෙන අයට අපේ රජය හරහා يعني රජයක් විදිහට ඒ ආර්ථිකයට ඒ විදිහට සම්බන්ධ වෙන එක පිළිබඳව උන්ට ඉන්සෙන්ටිව්ස් තියෙනවා. ඒක ඉතින් බදු වල ඉඳලා තව ගොඩාක් විවිධාකාර ඉන්සෙන්ටිව්ස් වෙන්න පුළුවන්. මේ මේ ඒක අපි ලෝකයේත් එක්ක බලලා අපිට ගැලපෙන විදිහට ඒව හදලා දෙන්න ඕනේ. ඒතර එන්න ওই දෙකම අඩුවෙඩි වශයෙන් රජයක් විදිහට සිද්ධ කරන්නට ඕනේ. ඊට පස්සේ අපි ඉලක්ක තියෙන්න ඕනේ අපේ කැපිටල් මාකට් එකට කොහොමද ග්ලෝබල් කැපිටල් මාකට් එකෙන් يعني ගෝලීය වෙළඳපළෙන් කොහොමද අපිට මේකට ෆොරින් FDIs විදිහට එන්න පුළුවන්. ඒ කියන්නේ ඍජු විදේශ ආයෝජන විදිහට එන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ව්‍යවසායකයන් විසින් ගිහිලා සාකච්ඡා කරලා ලබා ගන්න ආයෝජන වෙන්න පුළුවන්. මෙන්න මේවට ඉතාමත්ම නිදහසේ ගලාගෙන ඒමට සහ ඔවුන්ගේ ප්‍රතිලාභයන් එළියට ගලාගෙන යාමට අවශ්‍ය කරන පසුබිමත් හැදෙන්න ඕනේ. මේකට අනිවාර්යෙන් ඉහළ අපි කලින් කතා කරපු එපිසෝඩ් එකේ කතා කරපු විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් රිෆෝම්ස් ටික සහ වෙළඳපළ සම්බන්ධයෙන් රිෆෝම්ස් ටික වෙලා තියෙන්නට ඕනේ. ඒ දෙක අනිවාර්යෙන් මේක කතා කරන්න කලින් අනිවාර්යෙන් මේක නම් කවුරුහරි ඉස්සලා බලන්න අනිවාර්යෙන් පළවෙනි එපිසෝඩ් එක බලන්න ඕනේ. මොකද ගුණ කිව්ව හරියටම හරි මේ කැපිටල් මාකට් එකේ රිෆෝම්ස් එක එන්නේ නැහැ. ඒක හරහා ඒ ප්‍රාග්ධන ගලායම ලංකාව ඇතුළට එන්නේ නැහැ. අපි මේකට අවශ්‍ය කරන වෙළඳපළ ප්‍රතිසංස්කරණයන් ටික සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් ටික ලංකාවේ හදලා හිටියේ නැත්තම්. නමුත් ඒ දෙක හදනවත් එක්කම මේකත් හදලා ගත්තාම මේ ආර්ථිකයේ පණ නංගලා ගන්න අවශ්‍ය කරන අර කැපිටල් ෆ්ලෝ එක මේක ඇතුලේ ගෝලීය වෙළඳපළත් එක්ක අපිට එකතු කරලා ගෝලීය ප්‍රාග්ධන වෙළඳපළත් එක්ක එකතු කරලා අපිට හදා ගන්න පුළුවන් වෙනවා.